विशन क्या विश्वासनीय देखना साधारण मिलाई विश्वासवंत सेवा वाई अगर मैं भी ने कोटा अरगले टीने सेने का संख्या व सहन नाडुवेलाती है मैं कटे प्रधान है हेतु आप वेलाती है ये हेतु तमा अभिदान्नवा मैं भी ने कोटा राज्य विसिंग नए कुत पक्रम योदनवा मैं अरगले विनाश करना ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා කියන්න මේ අරගලයේ ඇත්ත වශයෙන්ම පක්ෂපාත 90 තේරිච්ච අරගලයක් කියලා. මේක සම්පූර්ණ බොරුවක්. මේ අරගලයට කිසිම නායකයෙක් නැහැ. මේ අරගලයේ ජනතාවගේ හදවතේ තියෙන වේදනාව කියන තියෙන අරගලයක්. ඒ වගේ මේ අරගලයේ ඉල්ලන්නේ කාරණා කීපයක් විතරයි. එක ගෝටා ගෝ හෝ ජනාධිපති ගෙදර යා යුතුයි. අර අපෙන් හොරකම් කරපු සල්ලි ටික දිය යුතුයි. ඒ වගේම තරුණ පරම්පරාව මේ රටේ නායකත්වයේ බාර ගන්න සූදානම් කර යුතුයි. හැබැයි මේ තරුණයන් දූෂණයෙන් තොර තරුණයන් විය යුතුයි. ඒ නිසා මේ වෙලාවේ පොඩි යටිකුට්ටු ගේමක් යනවා. ඒ යටිකුට්ටු ගේමට අපි කැමති නැහැ. විශේෂයෙන් අපි අරගලේ ඉන්න අම්මාවරුන් විදියට අපි හරි අකමැති මේ යටිකුට්ටු වැඩවලට. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි කරුණාකර රජය අරගලයට අත තියන්න එපා මොකද ඒකට හේතුව අරගලය කියලා කියන්නේ අපේ රටේ ජනතාවගේ දරුවන්ගේ උනන්දුව උත්සාහය ගන්න එක මේ ප්‍රශ්න විසඳන්න ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමයි මේ අරගලේ භූමියට ජනතාව අනිවාර්යෙන් වැඩි කලක් යන්න ඉස්සර රොක් වෙනවා මොකද ඒකට හේතුව මේ වෙලාවේ අපි ඉල්ලුවේ එකම එක දෙයයි ඒ තමයි 21 වෙනි සංශෝධනය ගෙනල්ලා අනිවාර්යෙන්ම 19 වෙනි සංශෝධනයේ තීච්ච බලතල පමණක් ජනාධිපති ඉතුරු කරන්න 21 වෙනි සංශෝධනය කියලා කියන්නේ 19 පොඩ්ඩක් වෙනස් කළා ගේන දේ එතන අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිගේ බලතල ඉවත් කරාම ඔහුට අපිට නඩු පවරන්නට පුළුවන් මේක තමයි හැමදාම කතා කරේ හැබැයි අවාසනාවට වගේ අද ඇමතිවරු පත් වෙනවා කැබිනට් මණ්ඩල පත් වෙනවා ඒ වගේම මන්ත්‍රීවරු අද ඉන්නවා පාර්ලිමේන්තුවේ ඔවුන් 21 අනුමත කරේ නැහැ මේක මහා වස ලැජ්ජාව සහගත දෙයක් මොකද ඒකට හේතුව ඔවුන්ට තාම තෝනේ රාජපක්ෂවරුන්ගේ සල්ලි වලට යැපෙන්න අද පාර්ලිමේන්තුව තියෙන රාජපක්ෂවරු අතේ ඔවුන් තම සල්ලි විසිකරන්නේ හාට මෙහාට ඒ කරලා ඔවුන් මිනිස්සු බිලිබා ගන්නවා අද තාමත් පාර්ලිමේන්තුව එදා වගේම රාජපක්ෂවරු යටත් තියෙන පාර්ලිමේන්තුව මොකද ඒකට හේතුව තාමත් සල්ලි වලට යට වෙනවා 21 ගෙනාවේ නැහැ ජනාධිපති තාමත් බලතලේ ගන්නටම දීලා තියෙනවා මන්ත්‍රීවරු hina වෙවි කියනවා අනේ අපිට ආරාධනා කරපු හින්දා අපි අකමැත්තෙන් හරි එතෙන්ට යනවා කියලා බලමු මොකද්ද කරන්න කියලා එක දෙයයි අරගලේ පමණයි මේ රට වෙච්ච එකම හොඳ දේ අපේ නිදහස ලැබීමෙන් පස්සේ ඒ අරගලේ නාස්ති කරන්න ඒ අරගලේ විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා අරගලේට සදා ජය වේවා